මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් තෙලිවැකිය දැන්. ටෙලිවිෂන් තෙලිවැකිය. පසුගිය ටෙලිවැකිවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ කෝපා සහ කෝප් කමිටුවලදී හෙළිදරව් වූ කරුණුයි. මනු කියවන්නන් ගැන වගේම වරායේ කජු කෑම ගැනත් අප කතා කළා. හම්බන්තොට වරාය විකුණුපු සල්ලිවලට මොකද වුණේ කියලත් කතා කළා. මනු කියවන්නන් කිහිප දෙනෙකු අපට කතා කළා. ඒ අයගේ ජීවිතවල දුක කිව්වා. දවසක ඒ ගැන ලියන්නම්. කජු කාපු කිහිප දෙනෙකුත් කතා කළා. එයාලගේ හිතේ මේ කජු කතාව අපි ලියපු එකක් කියලා. පසුව තේරුම් කරලා දුන්නා කජු කන්න යන වියදම කිව්වේ තමුන්ලගේම ලොක්කෙක් කෝප් එකේදී කියලා. එයා කිව්වා කජු වියදම පොඩි අයිටම් එකක් කියලාත්. ඒ කියන්නේ තව ලොකු වියදම් නැතිනේ. අපි හදන කතා නෙවෙයි මේ. වරායම ලොක්කෙක් තමයි කිව්වේ. එහෙම කිව්වහම හා ඇත්තද කියලා කියලා නිහඬ වුණා. ඇත්තටම බැලූ බැල්මට මේ සියල්ල නිලධාරිවාදයේ හා දූෂිත නිලධාරින්ගේ ක්‍රියා ලෙස අර්ථකථනය කරලා විතරක් නිහඬව ඉන්න අප සූදානම් නැහැ. විදුලි බල මණ්ඩලය, වරාය, කෘෂිකර්ම අමාත්‍යාංශය මේ විදිහට මොන තරම් අමාත්‍යාංශ තියෙන රටක්ද මේක? මේ හැම නිලධාරියෙකුටම සභාපතිවරයෙකුටම ඉහළින් ඇමති කෙනෙකු ඉන්නවනේ. රාජ්‍ය ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා කී දෙනෙක් ඉන්නවද? තමන්ගේ අමාත්‍යංශයේ පාඩු ලබනකොට අනවශ්‍ය වේදම් වලින් පිරි ඉතිරි තියනකොට අඩුම ගානේ ඒ ටිකවත් දන්නේ නැති පුංචි අතදරුවන්ද මේ ඇමතිකම් කරලා තියෙන්නේ. අතදරුවන් වගේ අයත් ඉන්නවනම් තමයි. හැබැයි කොන්ත්‍රාත් දෙන්න, කොමිස් ගහන්න ඔය මැති ඇමතිලා කොහොමත් හරි දක්ෂයිනේ නේද? දැන් බැලූ බැල්මට කෝප් සහ කෝපා හෙළිදරව්වලින් අදාළ කිසිම මැති ඇමතියෙකුට නිකං වගකීමක් නෑ වගේනේ. අනිවාර්යෙන්ම මේ සෑම හෙළිදරව්වකදීම සිදුව ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා, වැරදි ගෙවීම් මේ සියල්ලටම අදාළ ආයතනයේ අයත් සභාපතිවරයා සේම මැති ඇමති නියෝජ්‍ය ඇමතිලත් අනිවාර්යයෙන්ම වගකිව යුතුයි. මැති ඇමතිකම් ලැබුණම මොනතරම් දීමන, යාන වහන, පහසුකම් ලැබෙනවද කියලා අප මීට පෙර ටෙලිවැකියකින් හෙළිදරව් කළා. එහෙම සැප පහසුකම් ගන්න මැති ඇමතිලට අඩුම ගානේ තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගැන මූලික අවබෝධයක්වත් නැත්නම් මොන ඇමතිකම්ද? හොරකම් කරන්න, කොමිස් ගහන්න විතරමද දන්නේ? ඇත්තටම මේ සියලු හෙළිදරව්වල මුල අවසානයේ නතර වෙන්නේ දේශපාලනඥින් ළඟ. කෝපා සහ කෝප් කමිටුවලදී හෙළිදරව්වන සියලු දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන අදාළ මැති ඇමතිලත් ඔය විදිහටම ගෙනවිල්ලා ප්‍රශ්න කළ යුතුමයි. ඉතිහාසයේ පුරාම තමන්ට ලැබුණු අමාත්‍යංශ දියුණු කරලා තමන් යටතේ ඇති ආයතන ලාභ ලබන තැනට ගෙනාපු ඇමති කෙනෙකුගේ නමක් එහෙම පුළුවන් නම් හොයලා හොයාගත්තොත් ටෙලිවැකියට මතක ඇතුව කියන්න හොඳේ. කරපු තරමක් කරලා ඇත්තේ අඩු වැඩි වශයෙන් සොරා කෑම පමණමයි, කොමිස් ගැහිම පමණමයි. ඒ නිසා සියලුම මැති ඇමතිලා අදාළ ආයතනවල දූෂණ, වංචා, අක්‍රමිකතාවලට වගකිය යුතු ඉහළම කෙනා ලෙස නම් කරලා ප්‍රශ්න කරන ක්‍රමයක් හදන්නම ඕනේ. ප්‍රශ්න කරලා මාධ්‍යට කියලා විතරක් නම් වැඩක් නැහැ. 1997 සිටම මේ විදිහට ප්‍රශ්න අහනවා, හෙළිදරව් කරගන්නවා. එච්චරමයි. දඬුවම් නැහැ. හිරේ ගිය හොරෙක් නැහැ. මේ තරම් හොරකම්, දූෂණ, වංචා, හෙළිදරව් වෙලත් එක ඇමතියෙකු හිරේ ගිහින් නැහෙනේ. මේක හරි පුදුම රටක්. කෝටි ගාණක් කොමිස් ගහලා, පිල්ලි ගහලා හිරේ ගිය එක හොරෙක් නැහෙනේ. හිරේ ගියොත් යන්නෙම අඹ කඩපුවෙවුන්, හොරපොල් කඩපියවුන්, ගෙවල් බිඳපියවුන් විතරමයි. මේ ක්‍රමයේ වෙනස් කරන තුරාවට මේ රට හදන එක නම් බොරු. අනාගතයේදී අප රටවැසියන් ලෙස කල්පනා කළ යුතු වැදගත්ම කරුණ තමයි කාටද ඡන්දෙ දෙන්නේ කියන එක. අපේ ඡන්දය ගැන හොඳම උදාහරණේ ගෝඨාභය. ඔහුව ජනාධිපතිකමට තෝරගත්තා. එක් සාධකයක් උනේ මොකද්ද? රාජපක්ෂ කෙනෙකු වීම. දෙක මොකද්ද? කොළඹ මල් හිටවල තාප්ප කඩලා ලස්සන කරන්න වැඩ කළ නිසා.
තුන කුමක්ද තුන යුද්ධයේ පැවති වෙලාවේ ආරක්ෂක ලේකම් නිසා අඩුම ගානේ යුද්ධය කරපු කාලේ හමුදාව දාලා ඇමරිකාවට ගියා කියලාවත් ඡන්දෙ දුන්න වෙලාවේ හිතුවේ නැහැ මේ එකක්වත් රටේ ජනාධිපති කමට සුදුසුකම් නෙවෙයි කියලා දැන් ඉතාම පැහැදිලි නේද අද ඒක ඔප්පු වෙලා අවසන් ගෝඨාභය ජනාධිපතිට ඇත්තටම දෙන්න තිබුණේ නගර අලංකරණ ඇමතිකමක් රටේ ජනාධිපතිකම නෙවෙයි දැන් බලන්න අගමැති රනිල් එයාට මේ පාර අගමැතිකම තියා උපන් ආසනේවත් දිනා ගන්න බැරි වුණානේ ජනතාව ප්‍රතික්ෂේප කළානේ නේද හැබැයි මේ මල් හිටෝ හිටෝ තාප්ප කඩකඩ හිටපු ජනාධිපති ගෝඨාභය මොකද කළේ රනිල්ව ගෙනල්ලා අගමැති කළා දැක්කනේ රටේ ජනතාව ගිනි මද්දහනේ මහ වැස්සේ ඉන්දන පොලිමේ ඉන්නකොට අගමැති රනිල් යෝග කරනවා නිකන් යෝග කළා නෙවෙයි නිදහස් චතුරාශ්‍රයේ යෝග කරපු තැන පිටුපස එයාට හුලං ගහන්නත් කූලර් එකකුත් තිබුණා වයස 70 පැනලා ඔය අවුවේ ඉඳලා උෂ්ණත්වයේ වැඩි වෙලා සිහි නැති වේවි කියලා කවුරු හරි කිව්වද දන්නේ නැහැ නමුත් බලන්න එයාලගේ ජීවිත සැපවත් අපට මොකද වෙලා තියෙන්නේ මහපාරේ පෝලිම්බල ඉඳලා මිනිස්සු 10 15 දෙනෙකු පමණ මැරිලා ගියා. තව කී දෙනෙකුට ජීවිත අහිමි වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ සියල්ලටම වඩා දැන් අප මුලින්ම ටෙලිවැකිවල කිව්ව පරිදි පෝලිම්බල අපේ මිනිස්සු තම තමන් ඇන කොටා ගන්න තැනට ඇවිත් ඊයේ වැල්ලවායේ ඉඳන පෝලිමක ඇන කොටාගෙන දැන් ඊයේ මහ උජාරුවට අර වෛද්‍ය වෘත්තිකයන්ට දොස්තරලට වෙනමම ෂෙඩ් නම් කරලා ඉඳන ගහනවා කිව්වනේ ගහන්න ඉඳන තියෙන්නේ පායයි කාංචන නේද ඉඳන ඇමති කාංචන ඇත්තටම දැන් හත් පොලේ ගාගෙන අවසන් අද එනවා හෙට එනවා කිව්ව නැවගෙන අන්තිමට කිව්ව කතාව බලන්නකෝ ඒ ඉන්දන නැව ලොකුයිලු අපේ වරායට ගන්න බැහැලු හතර විලි ලැජ්ජාවේ බෑ කාංචන නැව දන්නේ නැතුව සයිස් එක දන්නේ නැතුවද ඉන්දන ඕඩ කළේ ඒ අතර වාරේ තව අන්දරයේ වගේ යෝජනාත් කරනවා සලාක ක්‍රමයයි වාහනවල මේ අන්තිම අංකෙටයි ඔය වගේ හතර බීරි යෝජනා කරනවා මේ පෙට්‍රල් සහ ඩීසල් ගහන්න ඊටත් හපන් අවශ්‍යම ගමන විතරක් යන්නලු අනේ කාංචන මේ වෙලාවේ අනවශ්‍ය ගමන් යන්න මේ ගානට පෙට්‍රල් ඩීසල් ගහගෙන මිනිස්සුන්ට පිස්සු කියලා හිතුවද අවශ්‍ය හින්දා තමයි පොලිමේ ඉන්නේ දැන් ඇත්තටම කරන්න ඕනේ පොලිම් නැති කරන්න ඉන්ධන ගෙන්න ගන්න ක්‍රමයක් හොයාගන්න එක නැත්තම් අර බන්දුල පන්නේ විහිළු සමාජගත කරන එක නෙවෙයි බන්දුල ගුණවර්ධන කියන්නේ වේලාවකට ආචාර්යට වඩා කම්මලේ ආචාර්යා වගේ ඊයේ කියනවා පුළුවන් තරම් පාපෙදි භාවිත කරන්නලු හරියට යා මේ පාපෙදි නිකන් දෙනවා වගේ කිලෝමීටර 15 20 වැඩට එන ජනතාවට අද හරියට බඩට කෑමක් නෑ බන්දුල ඒ අතර වාරේ පැදපියකු පාපෙදි නිකනුත් මිනිස්සු කලන්තෙ දාලා වැටෙන තැනට රටපත් වෙලා තියෙන්නේ බන්දුලට නම් ඉතින් කාලා දිරව ගන්න බැරුව ඇති හොඳම වැඩේ ඔයාගේ අර 2500 මාසයක් කන්න පුළුවන් මල්ලක් කරේ ගෙට ගහගෙන ගොන් කරන්දේකුත් බැඳගෙන පුළුවන් නම් පාර්ලිමේන්තු යන්න මේ යන විදිහට තව සතියක් ගියොත් රෝහල් පද්ධතියම වහලා දාන්න වෙනවා දොස්තරලව චැනල් කරගන්න තෙල් පොලිමට එන්න වෙයි චූන් පාන් වෙලෙන්දගෙන් බනිස් ගෙඩියක් හරි අරන් කාලා ජීවත් වුණ මිනිස්සුන්ට ගෙවල් ඇතුළෙම කුසගින්නේ මැරෙන්න වෙයි ශ්‍රී ලංකන් සෙලෙන්ස්කි ඔහෙට අනිද්දා ඇවිල්ලා මෙහෙම කියාවේ හරි අමාරුයි ඉදිරි සතිය හොඳටම අමාරුයි ඊළඟ සති දෙක තවත් හොඳටම අමාරුයි කියලා අපට කියන්න තියෙන්නේ මේ මිනිස්සු මහපාරේ මැරිලා වැටෙනවට අමතරව මරා ගන්න තැනට පත් කරලා මේ රට ලේවිලක් කරලා ඒ පවත් සාමාන්‍ය මිනිස්සු පිටම පටවලා නම් අගමැති රනිල් ඔයාටවත් ජනාධිපති ගෝඨාභය ඔයාටවත් ආයේ ගැලවීමක් නැහැ මේ ලස්සන රට මේ සුන්දර දිවයින ආසියාවේ හිඟනම රට බවට පත් කළ ඔය දේශපාලන නඩයේ පසුපස ආත්ම ගානක් මේ රටේ මිනිස්සුන්ගේ සාපය එනවා ස්ථිරයි